Honorable Imtiaz Bakir Makar, you have 8 minutes. බොහොම ස්තුතියි මුදස්නාරු ධර්මාන්තිතුමනි අද මම මේ සභාව අමතන්නේ අප දන්න ඉතිහාසය තුළ ඉතාම වේදනාකාරී මොහොතක අවුරුදු 70 ගණනක් වෙනවා අපි නිදහස ලබාගෙන ඒ තත්ත්වය උදාකර ගත්තේ අරගල කීපයකින් පස්සේ මට මතක් වෙනවා කුඩහපල ආම්දුරුව එදා අධිරාජ්‍යවාදීන්ගේ දජය පහත දමලා අපේ දජය ඉහළ ඔසවලා පළවෙනි වෙඩිමුරේ පත්තු කරපු දවස රට නිදහස් කර ගැනීමේ අරගලය ඇරඹුණේ එදා නිදහස් අරගලය අවසන් අදියර බුද්ධියෙන් කරපු අරගලයක් ඒ සඳහා තම දේපල කැප කරමින් සිරබත් කමින් නායකත්වයේ දුන්න FR සිරනායක DB ජයතිලක DS සිරනායක වගේම EW පෙරේරා පොන්නම්බලම් රාමනාදන් TB ජයවැනි සිංහල දෙමළ මුස්ලිම් බෞද්ධ හින්දු කතෝලික නායකයන් මගේ සිහියට එනවා එදා අමාරුවෙන් දිනාගත් මේ නිදහස අපට දායාද කරපු නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ගැන අද සමාජයේ විශ්වාසය සුන්නන තත්ත්වයකට මග පෑදිලා තියෙනවා මේ තත්ත්වය ඊටම භයානකයි අද මුහුණ දෙන මේ ආර්ථික අර්බුදය මේ දේශපාලන ක්‍රමය අපයෝජනය කිරීමේ ප්‍රතිඵලයයි විපාකයයි එයයි අද අපි දකිමින් සිටින්නේ අපි පාට කණ්ණාඩි ගලවලා අපේම හෘද සාක්ෂිය අවදි කළොත් මේ යථාර්ථය අපට තේරුම් ගන්නට පුළුවන් ඊයේ දවසේ බදාදා අපි මම ජාත්‍යන්තර ප්‍රවෘත්ති වලින් දැක්කා ආසියානු සංවර්ධන බැංකුව පසුගියදා නිකුත් කර තිබිච්ච වාර්තාවක් Order please Honorable Suren Raghavan to the chair මන්ත්‍රීතුමනි ඔබතුමා මුලාසනේ තියාගෙන කතා කරන්න ඊයේ දවසේ බදාදා මම ජාත්‍යන්තර ප්‍රවෘත්ති වලින් දැක්කා ආසියානු සංවර්ධන බැංකුව පසුගියදා නිකුත් කර තිබූ වාර්තාවක් ඒ සිරස්තලයේ වුණේ ආසියාවේ ආර්ථික වර්ධනය අනපේක්ෂිත ලෙසින් වර්ධනය වෙලා 2022 වන විට ආසියාවේ සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකයන් 5.2% ආර්ථික වර්ධනයක් ලබා ගැනීමට අපේක්ෂිත බව එම වාර්තාව සඳහන් කරනවා එම වාර්තාවට අනුව අපේ රට ඇතුළත් වෙලා තියෙන දකුණු ආසියාව සවුත් ඒෂියා එමෙන්ම ඊස්ට් ඒෂියා සහ සවුත් ඊස්ට් ඒෂියා යන කලාප තුනම කෝවිඩ් වලට පෙර තිබූ වර්ධන වේගයට යලිත් පැමිණ ඇති බව එම ADB වාර්තාව සඳහන් කරනවා එම වාර්තාවට අනුව ශ්‍රී ලංකාවේ 2022 අපේක්ෂිත වර්ධනය 2.4% පමණයි එසේ නම් අපේ රට පමණක් මේ තත්ත්වයට මේ ව්‍යසනයට පත්වන්නට හේතු වෙච්ච කාරණා මොනවද අපි අපෙන්ම විමසිය යුතු වෙනවා පටු දේශපාලන කෝණවලින් නොබලා යථාර්ථය අවබෝධ කරගත යුතු වෙනවා රෝග නිදානය වටහාගෙන ඒට විසඳුම් දිය යුතු වෙනවා අද අප මුහුණ දී ඇත්තේ අපේ ඉතිහාසයේ ඉතා දරුණුම ව්‍යසනයටයි අද ප්‍රමුඛව සිදුවිය යුතු ඉතාම වැදගත්ම කරුණ වන්නේ අපේ රටේ ආර්ථික ස්ථාවරත්වය ගොඩනගා ගැනීමයි රට මුහුණ දී ඇති මේ අවාසනාවන්ත මොහොතේ පටු තනතුරු රැය ගන්නට හෝ තම දේශපාලන පැවැත්ම රැය ගන්නට හෝ තනතුරු දිනා ගන්නට හෝ අරමුණු කරගෙන පටු අයුරින් කටයුතු කරන්නට යාම රටට කරන අසාධාරණයක් කුදු සටන් පාඩ ස්වරූපයේ කතාවන් හෝ ආවේගශීලීව ජනතාව රවටන හැඟීම් මවුස්සන කතාවන් හෝ තමන් අය දේශපාලන කඳවුරුවල න්‍යායන්නේ අනම්‍යව සිටමින් පවත්වන දේශන වෙනුවට රටේ අනාගතයේ යහපත් කර ගැනීමට උචිත ප්‍රායෝගික ගමන් මාර්ග ගැන අප සද්භාවයෙන් සිටිය යුතුව තිබෙනවා මෙවන් අත්බුදවලට මුහුණ දුන් මැලේසියාව ඉන්දුනීසියාව දකුණු කොරියාව වගේම ජමයිකාව ආජන්ටිනාව වැනි රටවල අධ්‍යක්ීම්බල ධන ඍණ පැතිවලින් අපට බොහෝ පාඩම් උගත හැකිව තිබෙනවා අද අපේ ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙහෙත් ද්‍රව්‍ය ඉන්ද්‍රණ ආදිය ලබා ගැනීමට අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන නැති තත්ත්වයක් උදා වී ඇත්තේ නුදුරු අනාගතයේදී අපි ගෙවිය යුතුව තිබෙන ණය සහ පොලී ප්‍රමාණයන් ගෙවීම් ගැන සාකච්ඡා කර එම ගෙවීම් කල් දමා ගැනීමකට හෝ හැකි තරමකට ඒවා අඩු කර ගැනීමක් සඳහා එකඟතාවයක් ඇති කර ගැනීමට කටයුතු කර යුතුව තිබෙනවා අනවශ්‍ය ලෙසින් මේ ක්‍රියාදාමය ප්‍රමාද කිරීම හේතුවෙන් රටට අද විශාල වන්දියක් ගෙවීමට සිදුව තිබීම අප පිළිගත යුතු කරුණක් මෙලෙස හැකිතාක් ඉක්මනින් ණය ප්‍රතිව්‍යුහගත කරන වැඩපිළිවෙලකට යාම තුළින් ඉතිරි කරගත හැකිවන විදේශ විනිමය රටේ අත්‍යවශ්‍ය දෑ සඳහා භාවිතා කරන්නට අවකාශ ලැබෙනවා ජාත්‍යන්තර මුදලිය පෙළඳපොලේ ලංකාවේ ආර්ථිකයේ පිළිබඳව විශ්වසනීය තත්ත්වයක් ඇතිකර ගැනීම සඳහා විශ්වසනීය ලෙස ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාදාමයක නිරත වීම අත්‍යවශ්‍යයි පසුගිය වසර දෙක තුළ කඩාවැටෙන මුල්‍ය කළමනාකරණය රටේ අනාගතයේ උදෙසා වඩාත් හොඳින් කළමනාකරණය කර ගැනීමේ අභියෝගය රටක් ලෙස අප ඉදිරියේ තිබෙනවා රටට ගැළපෙන බදු ක්‍රමය අහෝසි කර සීමිත සමාගම් සහ පුද්ගලයන් පිරිසකට වාසි ලබා දෙන තීන්දුව තීරණවලට යාම හේතුවෙන් බිලියන 600ක පමණ ආදායමක් අපේ රටට අහිමි වුණා
මේ අලාභ මකා ගැන්මට වක්‍ර බදු පමණක් පැනවීම තුළින් සිදුවන්නේ පොදු මහජනතාව මත බර වැඩි කිරීම බව ඕනෑම කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් කාරණයක්. මෙවැනි ගජබිතුරු ධනවාදයට යමින්ගත් තීන්දුව තීරණවලට අමතරව රජයේ ආදායම් බොහෝ දුරට නැති කළ නාස්තිය දූෂිත ගනුදෙනු සහ වංචනික ක්‍රියාදාමයන් නතර කිරීමට යහපත් මුල්‍ය කළමනාකරණයක් මේ රටේ සිදුවිය යුතුව තිබෙනවා. මේ සිදුවීම් නිසා බිඳ වැටී ඇති අපේ රටේ කීර්තිනාමය ගොඩනගා ගැන්ම රට ඉදිරියේ ඇති මහා අභියෝගයක්. පරිපාලන සේවයේ නියුතු අයගේ සංගමයේ නිවේදනයක් මම පසුගියදා මාධ්‍යවලින් දැක්කා. ලංකාවේ සිවිල් සේවයට එදා ආසියාවෙම ගෞරවයක් තිබුණා. අද ඒ සේවය හැල්ලු කර දමා තිබෙනවා. උගත්කම පළපුරුද්ද නැති දේශපාලන හිතවත්කම් මත පරිපාලන සේවයේ අයවලුන්ට ඉහළින් දේශපාලන පත්වීම් සිදු කිරීම තුළින් අද රටට විශාල අනර්ථයක් සිදු වී තිබෙනවා. පසුගිය මාස 6 සැලකුවොත් මේ රටේ ඉතිහාසයේ රජයේ ප්‍රධාන තනතුරු වලින් ඉල්ලාස්සු සහ පහ කරන ලද සංඛ්‍යාව ඉතිහාසයේ ඉහළම සංඛ්‍යාව සලකන්නට පුළුවන්. අද උද්ගතව ඇති මේ ආර්ථික ව්‍යසනයෙන් වඩාත්ම පීඩාවට පත්ව සිටින ජනකොටස් නිවැරදිව හඳුනා ගනිමින් ඔවුන් සඳහා කාර්යක්ෂම ආරක්ෂණ සෝෂියල් ප්‍රොටෙක්ෂන් වැඩපිළිවෙළක් අත්‍යවශ්‍ය වෙනවා. මේ තත්ත්වයන්හි බැරෑරුම් බව නිවැරදිව ඒත්තු ගැන්වීම නිසා එදා 1988 අවධියේදී මේ රටේ උතුරේ විනාඩි දෙකක කාලයක් ඉතුරු වී තිබුණා. ගිනි ඇවිලී තිබූ අවධියක ජනසවිය වැනි දිනුදුකම පිටු දැකීමේ වැඩපිළිවෙළකට ජාත්‍යන්තර මුල් අරමුදලේ ආධාර ලබා ගැනීමට එදා සිටි පාලකයන් සමත් වූ අයුරු මට සිහිපත් වෙනවා. අද අප මුහුණ දෙන මේ ව්‍යසනයෙන් නැගී සිටිනට නම් ලංකාවේ අපනයන සංයුතිය මේට වඩා පුළුල් කිරීමකට ප්‍රවේශ විය යුතුව තිබෙනවා. ඒ සඳහා විප්ලවීය ක්‍රියාදාමයකට අප යා යුතුව තිබෙනවා. එදා පැවති තේත් පොල් රබර් අපනයන ආදායම් අභිභවමින් සංචාරක සහ ඇඟලුම් ආර්ථිකයන් මෙන්ම විදේශ රැකියා වෙළඳපොළට ප්‍රබල ලෙසින් ප්‍රවේශ වීමට කටයුතු කිරීම ආදිය මගින් අපේ අපනයන ආදායම් විශාල ලෙසින් ඉහළ නංවා ගැනීමට එදා පුළුවන්කමක් ලැබුණා. මේ ව්‍යසනයෙන් හිසෝසවන්නට නම් එය සිදුවිය හැක්කේ අපනයනය මුල්කොටගෙන යන කරුණ අප රටක් ලෙසින් අවබෝධ කරගත යුතු වෙනවා. ඉදිරි මාස කීපය තුළ රට ස්ථාවර භාවයකට පත් කරගත යුතුව තිබෙනවා. එයයි අප රට ඉදිරියේ ඇති ප්‍රධාන අභියෝගය. රටේ ජනතාව අද වීදි බැස තිබෙනවා. කවර කලකවත් මෙවැනි වීදි බැස්මක් නොකළ රටේ මධ්‍යම පන්තිය පවා මේ වීදි බැසීම් වලට සම්බන්ධ වීම අප දකිනවා. පක්ෂ පාට පන්ති ජාති ආගම් කුල ભેද වලින් තොරව අද මුළු රටම වීදි බැස තිබෙනවා. ජනතාව මෙලෙස මහමගට බැස නොකඩවා දිනපතාම විරෝධය දක්වමින් සිටින විට ඒ විරෝධයට ලක් වී සිටින ජනාධිපතිවරයෙක් සහ පාලනයක් යටතේ මේ රටේ ස්ථාවර භාවය ඇති කරගන්නට පුළුවන්ද කියන ප්‍රශ්නෙට පිළිතුර ඔබෙත් මගේත් හෘද සාක්ෂිය දන්නවා. අඟහරුවාදා දින පාර්ලිමේන්තුව අමතමින් විපක්ෂ නායකවරයා පෙන්නුම් කළ අන්දමට මුළු රටම ප්‍රතික්ෂේප කර ඇති විධායක ජනාධිපති ක්‍රමය නැතිකර ව්‍යවස්ථා දායකයත් විධායකයත් අධිකරණයත් අතර නිසි බලතුලනයක් ඇති ජනතාවට වගවන විනිවිද භාවයකිනුත් දේශපාලන ක්‍රමයකට අපි දැන්වත් මෙහෙමෝතේ එකඟ විය යුතුව තිබෙනවා. විපක්ෂ නායකවරයා ඔබ අවසන් කළ යුතුයි. අවසන් කරනවා. විධායක ජනාධිපති තුරිය අහෝසි කරන්නට ඉදිරි සතිය තුළදී කටයුතු කරන්නට කියා ඉල්ලා සිටින විට අගමැතිවරයා මේසයට තට්ටු කරමින් ඊට එකඟතාව දැක්වීම මම දුටුවා. පසුගිය දශක හතර තුළ මේ රටේ හැම ප්‍රධාන දේශපාලන බලවේගයක්ම ඊට එකඟ වී තිබුණත් බලයට පැමිණි කල ඒ එකඟතාව ක්‍රියාවට නැගීම සිදු වුණේ නැහැ. දැන්වත් මුළු රටම නගනේ හනට සවන් දී ඒ තනතුර අහෝසි කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවට ගෙන එන්න කියා මම ඉල්ලා සිටිනවා. අපි ඒකමතිකව සම්මත කරගනිමු. මේ රටේ අද මේ ඒකාධිපති ප්‍රවණතාවය විනාශ කළ යුතු යන ස්ථාවරයක මුළු රටම ඉන්නවා. අද අප සැම ගරු මන්ත්‍රීතුමා බොහොම ස්තුතියි. ලක්ෂ්ම මට විනාඩියක් දෙන්න පුළුවන්ද? හොඳයි. අද අප සැම මෙම පාර්ලිමේන්තුව පත්වයේ ඇත්තේ පටු කෝණ වලින් බලා හුදු පුද්ගල පක්ෂ ජයග්‍රහණ උදෙසාම නොව ප්‍රධාන වශයෙන් ඒ සියල්ලට වඩා ජනතාව දිනවීමේ අරමුණ සඳහායි ජනතා යහපත සඳහායි මේ අප තීරණ ගත යුතුව තිබෙනවා. මේ ආර්ථික ව්‍යසනයෙන් ජීවිත කාලය පුරා දහඩියෙන් මහන්සියෙන් ලේ කඳුළු වලින් උපයාගත් දීපල ව්‍යාපාර අද බිඳ වැටී තිබෙන ආකාරය අපි දකිමින් සිටිනවා. ඉතිරි කිරීම වලද වටිනාකමක් නැහැ. රුපියල පිළිබඳගත් තීන්දුව තීරණ මුදල් අච්චුකැසීම් හේතුවෙන් වැඩ කරන ජනතාව ව්‍යාපාරී කොටස් සමාජයේ හැම තරාතිරමක ජනතාව අසරණ වෙලා තියෙනවා. විදුලිය නැහැ, ඉන්ධන නැහැ, දරුවන්ට කිරිපිටි නැහැ, රෝගී ජනතාවට බේත්තේත් නැහැ. මේ තත්ත්වයට වැටෙන්න අපි කළ අපරාධය කුමක්දයි ඔවුන් ප්‍රශ්න කරනවා. අපේ අනාගතය අඳුර කරන්නට අප කළ වරද කුමක්දයි තරුණයෝ හඬ නගනවා. රටක් මෙවැනි දරුණු ව්‍යසනයකට පත් කරන්නට තීන්දුව තීරණගත් පාලකයන් ගෙදර යවන්නට අද ජනතාව වීදි බැස තිබීම පිළිගන්නට තිබෙනවා. කරුණාකර මේ හඬ ප්‍රජාතන්ත්‍රවාදී ලෙසින් සවන් දී රට ස්ථාවර භාවයකට පත් කරන්නට මඟ සලසන්න කියා අවධාරණය කරමින් මම මේ කතාව සමාප්ත කරනවා. බොහොම ස්තුතියි. ස්තුතියි.